මොහොතේ අපිට ලැබුණු තවත් වැදගත් පුවතක් සයිබර් ප්‍රහාරයක් පිළිබඳ අසත්‍ය නිවේදනයන් නිකුත් කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පුද්ගලෙක් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍යක ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ ජනාධිපති ලේකම් කාර්යාලයේ විදේශ කටයුතු අමාත්‍යාංශය ඇතුළු රජයේ ආයතනවල වෙබ් අඩවි රසකට දැවැන්ත සයිබර් ප්‍රහාරයක් එල්ල කර ඇතැයි යනුවෙන් අදාළ අසත්‍ය නිවේදනය නිකුත් කර තිබූ බවයි. ඒ අනුව ඊයේ සවස අදාළ පුද්ගලයා අත්අඩංගුවට පත්ව ඇති අතර ඔහු ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ නැමැති ආයතනයක සභාපතිවරයා ලෙස නිවේදනය නිකුත් කර තිබූ බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසයි. තමා විසින් නිකුත් කර නිවේදනයන්ට අනුගත නොවීම හේතුවෙන් අදාළ ආයතනවල වෙබ් අඩවි සඳහා මෙවැනි සයිබර් ප්‍රහාරයක් එල්ල වූ බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ව තිබේ. එම පුවත සම්පූර්ණ අසත්‍ය බවත් ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවටපත් පුද්ගලයා අද දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසයි. මෙවැනිම පුවත් දැනගැනීමට අපගේ චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.